ඔබාර මොහමඩ් යුසුප් මොහමඩ් ඉබ්‍රාහිම් කියන පුද්ගලයා වඳුනනවාද? ඉබ්‍රාහිම් කියන්නේ කොළඹ වෙළඳ සම්මේලනය ප්‍රෙසිඩන්ට් කොළඹ ට්‍රේඩර්ස් ඇසෝෂියේෂන් ප්‍රෙසිඩන්ට් ටික කාලයක් එතුමා මේ ව්‍යාපාරින් නිසා මම වෙළඳ ඇමති නිසා මම එතුමාව දන්නවා. මේ පින්තූරේ ඔබ ළඟම ඉන්නේ එතුමා. මම තමයි සභාපති. නෑ එතුමා ඔබ යම් ආයතනයක නිලධාරියෙක්ද එහෙම නැත්නම් ඔබගෙන් වැටුප් ගන්න නිලධාරියෙක්ද මොකද්ද මේ? වගකීමේ මම කියන්න කැමති ඉබ්‍රාහිම් හෝ ඉම්රාන්ගේ පුතා හෝ කවුරුත් මගේ අමාත්‍යාංශයේ කිසිම තනතුරු දරාගෙන හිටියේ නෑ. ඒගොල්ලෝ බිස්නස් කරපු අය. නමුත් ඉබ්‍රාහිම් කියන එකනා වෙළඳ සම්බන්ධව කොළඹ ට්‍රේඩර්ස් ඇසෝෂියේෂන් ප්‍රධානිය හැටියට සභාපතිතුරේ දරාගෙන ඉන්න කාලයේදී මාව එවිල්ලා හම්බෙලා තනියෙන් එන්නේ නැත්නම් යා එනකොට 10ක් 15ක් යාගේ කට්ටියත් එක්ක එවිල්ලා ඒකට සම්මේලන මිණායත් එක්ක මේ මීටිමුත් මේක තමයි අර පින්දුර ඔබතුමා පෙන්නන එක ඩේලි එෆ්ටි පත්තරෙන් මේක අපි අමාත්‍යාංශ මීඩියා සෙක්‍රටරි එදාම රිලීස් කරලා තිබුණා මම. ඔහුගේ පුතුන් ඔබ අඳුරනවාද ඊට කලින්? එක පුතා අර අලාවුඩීන්ගේ දුව බෙන්දලා හිටියේ පුතාව නම් මම අඳුරනවා. ඒ කොහමද අඳුරන්නේ කොයි ආකාරයෙන්ද? ඒකේ මඟුල් ගෙදරට මං ගියා. ඒකෙන් පස්සෙ අලාවුඩීන් කියන්නේ අපේ පක්ෂය උපභාණ්ඩාකාරය වශයෙන් අන්තිම කාලේ හිටිය එකනේ. ඒ නිසා මොනවා හරි උත්සවවල තමයි හම්බෙලා තියෙන්නේ. ඔවුන් කවුරු හරි ඔබගේ අමාත්‍යාංශයේ මං අහන්නේ පුතාලා අමාත්‍යාංශයේ උපදේශක තනතුරු හරි නැත්නම් සම්බන්ධීකරක තනතුරු හරි ඔබගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ හරි හිටියද? මගේ ලේකම්තුමාගෙන් ලියුමකින් මේ වගේ චෝදනාවක් මාධ්‍යයෙන් සමහර මන්ත්‍රීවරු එල්ල කරපු නිසා අපේ ලේකම්තුමා ඉදිරිපත් කරලා තියෙනවා මගේ කවුද සම්බන්ධික ලේකම් මගේ උපදේශක කවුද රෝයි ජයසිංහ කියලා මාතෙක් තමයි 2015 වර්ෂයේ ඉඳලා මගේ උපදේශක දෙන්නෙක් දැන් දුන්නා උපදේශක අමාත්‍යාංශයේ ලොකු නිසා ආචාර්ය අසීස් කියලා තව එකෙක් උපදේශක වශයෙන් ඉන්නවා ඒ අර වෙන කවුරුත් උපදේශකවරු නැහැ මේගොල්ලෝ කවුරුත් නැහැ ඒ වගේම සම්බන්ධික ලේකම්ලා දෙන්නා ඉන්නේ ඇර වෙන කවුරුත් නැහැ මේ සම්බන්ධව ලේකම්තුමා තෙදා මම හිතන්නේ මෙතන ආනකොට තහවුරු කරා. ඊළඟට කොලෝසියස් ආයතනයේ හිමිකරු හැටියට කතා කරන ඉබ්‍රාහිම් ඉන්සාප් අහමද්ට ඔබගේ අමාත්‍යාංශයට අයත් කාර්මික සංවර්ධන මණ්ඩලයේ හිස් පතරොම් කොපු විශාල ප්‍රමාණයක් මේ සම්මතයට පටහැනිව ලබා දුන් බවට තමයි විශාල චෝදනාවක් එල්ල වෙන්නේ. දැන් මේ වගේ විශාල ප්‍රමාණයක් ලබා දෙන්න ඔබ උපදෙස් දුන්නද? ලාල් කාන්ද ගරු ඇමතුමා මේ කර්මාන්ත ඇමති කාලයේදී එතුමා මාර්ග උපදේශකක් හදලා තිබුණා සුළු කර්මාන්ත හා ලංකාව අපේ කර්මාන්ත දියුණු කරවීම සඳහා අමුද්‍රව්‍ය ලබා දීම කටයුතු සම්බන්ධ මාර්ග උපදේශකක් එතුමා හදලා ඒ මාර්ග උපදේශක 2005 වර්ෂයේදී එයා පාර්ලිමේන්තු කැබිනට් එකකින් අප්‍රූව් කරලා තිබුණා. තව 2014 වර්ෂයේදී ඩක්ලස් දේවානන්ද ඇමතුමාගේ කාලයේදී තව ශක්තිමත් කරලා තිබුණා කර්මාන්ත ශාලාව දියුණු කරවීම සඳහා. ඒකෙන් පිට කවදාවත් කටයුතු කරලා නැහැ. මේ සිද්ධිය වෙච්ච දවසම හවස මේ ආයතනය ගෙනත් තැන්තක IDB ආයතනය ඒක කර්මාන්ත ශාලාවට සම්බන්ධතාවයක් තියෙනවා කියලා මාධ්‍යයෙන් ප්‍රකාශ කරපු වෙලාවම මම ලේකම්තුමාගෙන් ඉල්ලීමක් කරා මේ සම්බන්ධව මට වාර්තාව දෙන්න කියලා. එතුමා ත්‍රි පොත්ගල කමිටුවක් පත් කරා අතිරේක ලේකම්වරු ඒ වගේම උසස් නිලධාරි 3 දෙනෙක් දාලා ඒ වෙලාවදී එතුමා මේ සම්බන්ධව සියුනාගේ කට උතර ගත්තා. ඒකෙන් පස්සෙ ඒ වார்த்தාව මෙතන තියෙනවා මම ඔබතුමාලාට ඉදිරිපත් කරන්න කැමති. ඒ වார்த்தාවක වார்த்தාවක් තියෙනවා. මේ වார்த்தාවෙන් එළිවලා තියෙන්නේ සම්මතයට පටහැනිව කිසි දෙයක් වෙලා නැහැ කියලා මේ වார்த்தාවෙන් වෙලා තියෙනවා. ඒ සම්බන්ධ මේ වார்த்தාව ලැබිච්ච ගමන් මම ජනාධිපතිතුමාටත් අග්‍රාමාත්‍යතුමාටත් ආරක්ෂක අංශයටත් එව්වා තව පරීක්ෂණ කරන්න කියලා මම එවලා තියෙනවා. ඒ වගේම තවත් චෝදනාවක් තමයි ඔබට එල්ලවන මේ ඉබ්‍රාහම් පවුලේ ව්‍යාපාර එනම් ඔය ගම්බිරිස් පුවක් කුළුබඩු වගේ දේවල් අපනයනය සඳහා ඔබ විශාල වශයෙන් උදව්පකාර කළා කියන කාරණේ. ඔහොම උදව්පකාර කළාද? දැන් එතුමා මම පාසල් යන කාලයේත් කුළුබඩු අපනයන කරන ව්‍යාපාරයක් කෙනෙක්. එතුමා මම ළඟදී සලකුණ ප්‍රෝග්‍රෑම් එකෙන් බලාගෙන හිටිය අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා කිව්වා ඒ ඉබ්‍රාහිම් කියන ව්‍යාපාරිවරයා මට විරුද්ධවත් දයාගමක එමතුමාට විරුද්ධවත් ඒ පක්ෂයට ගිහිල්ලා චෝදනාවක් එල්ල කරාලු යාලා පරණ අපනයන කරන රිසක් අපිට මේ ඇමතිවරයා දෙන්නෙක්ගේ උදව් නෑ කියලා කිව්වා කියලා එතුමා කිව්වා. ඒ මමත් එක්ක එච්චර යා ව්‍යාපාර සම්බන්ධව එවිල්ලා කවදාවත්
යාට උදව් කරන්න කියලා පුද්ගලිකව එතුමා අහලා නැහැ. එතුමා එනකොට තරයි කොළඹ ට්‍රේඩර්ස් ඇසෝෂියේෂන් නිලධාරිවරුත් එක්ක තමයි එවිල්ලා ඒ වගේ නිල සාකච්ඡා වලට එවිල්ලා ගියා. අර කවදාවත් එතුමා එවිල්ලා පුද්ගලික උදව් මගෙන් අහලත් නැහැ, මං කරලත් නැහැ. මේ අන්තවාදී කණ්ඩායම් පිළිබඳව ඔබතුමාත් කිව්වා මෞලවිලා සහ සමහර මුස්ලිම් සංවිධාන ආරක්ෂක අංශ වලට පැමිණිලි කරලා තියෙනවා කියලා. ඔබතුමාට මතකද තුර්කි තානාපති කාර්යාලයෙන් එක සැරයක් කිව්වා තුර්කියෙන් මෙහෙම ත්‍රස්තවාදී පුහුණු ලැබව 50 දෙනෙක් ලංකාවට ඇවිල්ලා ඉන්නවා කියලා. මේ පාස්කු ඉරිදා සිද්ධියෙන් පසුව අද මං කියවපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මට විරුද්ධව චෝදනාවක් ගොඩාක් එල්ල කරා. අක්ක 8000ක් තියෙනවා කිව්වා, මේ සතස වාහනගෙන කිව්වා. ඒ වගේම තුර්කි කතාවත් එතුමා තමයි මාධ්‍යයට කියලා තිබුණා. ඒ මන්ත්‍රීවරයා තමයි අර දවස 52 කාලයේදී මට නිතරම කරදර දුන්න මන්ත්‍රීවරයා ඒ පත්තරේ එන්න කියලා. නමුත් ඒ තුර්කි කතාව ගැන කිසි දෙයක් මම දන්නේ නැහැ. ඒ සම්බන්ධව මාව සම්බන්ධ කරලා කියන එක අසත්‍ය කතාව බොරුවක්. ඒක ඔබතුමා දන්නවද නැද්ද කියලා මම දැනගන්න ඕනම තිබුණේ. දන්නේ නැහැ. මම දෙන්න තමයි දන්නේ. ඔව්. මේ මෙවැනි අන්තවාදී කණ්ඩායමක් වර්ධනය වීම පිළිබඳව ඔබතුමා දන්නේ කොයි කාලේ ඉඳලාද? අන්තවාදී කියන්නේ මේ පාස්කෘතිදා සම්බන්ධව මේ සිද්ධියෙන් පසුව තමයි මේ සහරාන් කියන පුද්ගලයා ගෙනයි මෙච්චර යා මේ වගේ වැරදි වැඩක් කරන්න මෙච්චර සූදානම් වෙලා හිටියේගෙනත් හැම එකම මේ සිද්ධියෙන් පසුව තමයි මම දැනගත්තේ. ඔබ කාත්තංකුඩි ප්‍රදේශ දේශපාලනය කරනවා. මෙච්චර පවර්ෆුල් දේශපාලනයක් ඒ ප්‍රදේශයේ නැහැ. අපේ മന്ത്രി කෙනෙක් ඉන්නවා, පාර්ලිමේන්තු മന്ത്രി අමීර් අලි කියලා, මඩකලපු දිස්ත්‍රික්කේ නියෝජනය කරනවා. එතුමා ඕටමාවඩි වල කල්කුඩා ප්‍රදේශයෙන් තමයි එතුමා ඉන්නේ. මේ පාර තමයි ඒක ප්‍රාදේශීය മന്ത്രി මේ අන්තිම ඡන්දයේදී අප පක්ෂින් තනියෙන් ඉල්ලලා ඒක ප්‍රාදේශීය മന്ത്രി හම්බුණා අපිට. නමුත් ඔට්ටමාවඩි කල්කුඩා කියන්නේ මේ ප්‍රශ්නයට සම්බන්ධයි. දැන් සමහර අතරංගුර ගන්න ඔට්ටමාවඩි කල්කුඩා වලින්. ඒ කියන්නේ දැන් සමහර මුස්ලිම් සංවිධාන මෞලවිවරු 2013-14 කාලේ ඉඳලා ආරක්ෂක අංශවලට මේ පිළිබඳව තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඔබතුමා ඒක දන්නවද? මේ ප්‍රහාරයෙන් පස්සේ හරි දන්නවද? ප්‍රහාරයෙන් පස්සෝ දන්නවා. හැබැයි අපි දැක්කේ නැහැ ඔබතුමා කොහෙදිවත් ආරක්ෂක ලේකම්වරයෙකුට හෝ හමුදාපතිවරයාට හෝ ආරක්ෂක ඇමතිවරයෙකුට මේ සම්බන්ධයෙන් යම් පැමිණිලි කරනවා, CD තැටි ලබා දෙනවා, කිසිම තොරතුරක් ආරක්ෂක අංශවලට ඔබතුමාගේ පැත්තෙන් කියලා නැහැ. හොඳ ඉස්ලාම් භක්තිකෙක් මම දරණ ඉස්ලාම් ආගම මේ වගේ වැරදි කරන්න වැරදි වැඩ කරන්න කොතනත් කියලා නැහැ. දැන් අපේ ආගමෙන් කියලා තියෙනවා වෙන ආයත බලාත්කාර කරන්න බෑ. අපි මම අපේ ඔබතුමාලා දන්නවා මෙතන තෙවිලා සාක්ෂි දරපු සමහර අය මුස්ලිම් අය එක එකනාට චෝදනාවක් එල්ල කරා. මුස්ලිම් අය අතරම අරයා මුස්ලිම් ආගම අයගෙනම චෝදනාවක් එල්ල කරා. ලකුම් දීනකුම් වලිය දීන් කියලා කොරාණකින් තියෙනවා. උඹ ඔයාලගේ ආගම ඔයාලට, මගේ ආගම මට කියලා. ඒක දෙමළෙන් කියනවා නම් උංගලுடைய මාර්ගම උංගලுக்கும் මෙங்களுடைய මාර්ගම මෙங்களுக்கும். අද ඒ නිසා ආගම තුලත් එක එකනා අතර පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. මම මේ 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 ප්‍රශ්න වලට සම්බන්ධ වෙන්න නැහැ. මේක ආගම් නායකයෝ බලා ගන්න ඕන වැඩ නිසා. මම දේශපාලකෙක්. මම මේ ප්‍රශ්න වලට සම්බන්ධ වෙන්න නැහැ. ඇත්තටම මම මේ ත්‍රස්තවාදය මේ සහරන් කියන්නේ මෞලවි නෙමේ. එයා ආගම නායකයෙකුත් නෙමේ. ආගම කරන පාසල් වල ගිහිල්ලා හරියට ඉගෙන ගත්ත නැති එක්කෙනෙක්යා. එයා විතරයි එතන මෞලවි කියලා කියන නමෙන් අඳුරගන්න පුළුවන් උනේ. ඒ සහරාන් මෞලවි කියලා කියනවා. අනිත් ඔක්කොම මේකට සම්බන්ධ වෙලා හිටි ඔක්කොම උගත් මිනිස්සු, සල්ලිකාරයෝ, බෙන්ස් කාර් වල ගිහිල්ලා තමයි සමහර වැඩ කරලා තියෙන්නේ. ඒ නිසා මේ ත්‍රස්තවාදී කල්ලිය ගැන මම දැනගෙන හිටියන මේ සිද්ධි වෙන්න දක්වා වෙනකම්. නමුත් දැන් හිස්බුල්ලා මන්ත්‍රීවරයා නියෝජ්‍ය අමතිවරයෙක් කියලා ඉන්නේ ඔබේ පක්ෂයේ සමාජිකලා ඉන්නකොට නේද? හිස්බුල්ලා එමතිවරයා මගේ පක්ෂයෙන් අයින් වෙලා ගියේ 2000 ජනාධිපති මන්ත්‍රීවරණයේදී. මම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට සහයෝගය දෙන අප පක්ෂයේ තීන්දුව කරපු වෙලාවදී එතුමා අපේ පක්ෂයෙන් අයින් වෙලා ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයාට සහයෝගය දෙන්න ගියා. ඒකෙන් පසුව අපේ පක්ෂෙත් එක්ක එතුමාගේ ගනුදෙනු නැහැ. එතකන් කොහෙද ඉන්නේ?
ඒකට ඉස්සර අපේ පක්ෂේ පොඩි කාලයක් හිටියා අවුරුදු 5 කාලයක් වගේ අපේ පක්ෂේ හිටියා නෑ මගේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් කාත්තං කුඩි වලින් එතුමා පදනම් වෙන්නේ මේ කාත්තං කුඩි ආශ්‍රිතව තමයි මේ කණ්ඩායම් වර්ධනය වෙන්නේ උන් අතර ගැටුම් ඇති වෙන්නේ කාත්තං කුඩි වල එතකොට ඔබට හෝ ඔබගේ පක්ෂයට මේ තොරතුරු කිසිවක් වාර්තා වුණේ නෑ කියලා කියන්න මොකද ආගම දන්න මෞලවිලත් ආරක්ෂා අංශ වලට මේ පිළිබඳව පැමිණි කළා තිබෙද්දි කාතංගුඩි ඇතුළේ එච්චර දේශපාලනක එකයි මම කිව්වේ 2018 ෆෙබ්‍රවරි ඡන්දේ විතරයි අපි පක්ෂයෙන් අපි තරඟ කරේ. ඒ එනකන් කාතංගුඩි වල අපිට දේශපාලන කරන්න පුළුවන් දේශපාලන ශක්තියක් අපිට තිබුණේ නැහැ. අලුත් පක්ෂය කියලා මම කියවන්නේ 2010 තමයි අපේ පක්ෂය අපි ආරම්භ කරන්නේ. අපි ආරම්භ කාලයේදී දෙන්නයි පාර්ලිමේන්තුවට හිටියේ දැන් මේ පාර 5 දෙනෙක් ආවා. ගිය පාර ප්‍රාදේශීය මන්ත්‍රීවරු අපිට 40ක් හිටියා. මේ පාර 169ක් අපේ මන්ත්‍රීවරු වැඩි වුණා. දැන් අලුතෙන් හදපු පක්ෂයක් මේ පක්ෂය. කාතාංගුඩිය මේ මේ සහරාන් ගැන හෝ එම නැත්තම් සහරා මේ හිස්බුල්ලා එමතුමා අපේ අපිත් එක්ක ඉන්න කාලය 2015 න් පසු අපිත් එක්ක එතුමා ගනුදෙනු නැහැ අපේ පක්ෂෙත් එක්ක. මේ මේ මාධ්‍යෙන් අපිත් දැනගත්තා ඔක්කොම වෙලා තියෙන්නේ මේ පොඩි කාලයක් ඇතුළත තමයි 2015 න් පසුව තමයි මේ සහරාන්ගේ ඔක්කොම වැඩපිළිවෙල ගෙන දැන් මාධ්‍ය යන දේවල් බලනකොට අපිට දැනගන්න පුළුවන් වෙලා තියෙන්නේ 2015 අගෝස්තු මහමැතිවරණයේදී විශේෂයෙන් ওই කාත්තංගුඩි ප්‍රදේශයේ ආශ්‍රිතව ඉල්ලපු අපේක්ෂකයන් විවිධ පක්ෂවල සහරාන් එක ගිවිසුම් ගත වෙලා තියෙනවා ඔබතුමායි අහන්නේ මම මේක මාධ්‍යෙන් දැනගත්තම මගේ මන්ත්‍රී දිස්ත්‍රික් නායක අමීර අලියම තුමාගේ පක්ෂයේ සභාපති වශයෙන් කටයුතු කරනවා එතුමාගෙන් ඇහුවා එයා කිව්වා එහෙම කිසිම MOU එක කරයත් එක හෝ එයාගේ කණ්ඩායමත් එක්ක එතුමා කෙරුවා නැහැ කියලා කිව්වා ඔබතුමා කිව්වා සහරාන් හමු වෙලා නැහැ කියලා ඒක හරිද සහරාන් හම්බ වෙලා නැහැ මම ඒ වරට මම දැක්කම ඊපෙරද ෆොටෝ එකක් ඡායාරූපයක් පෙන්නනවා මාධ්‍යවල ඔබතුමයි සහරානු ඉන්න ඒ කියන්නේ මොකද්ද ඔබතුමාට කියන්නේ ඒක මාධ්‍යයෙන් මම මාධ්‍ය මමත් බැලුවා මේ මාධ්‍යෙන් තමයි මේක පෙන්නුවා මේක තමයි මේ මාධ්‍යෙන් පෙන්වලා තිබුණේ මේක අර ස්වාමි වහන්සේ කෙනෙක් අර අදාළ මාධ්‍යෙන් ඇවිල්ලා කිව්වා මම සාරාණුත් එක්ක ඉන්නවා කියලා මේ පින්දුර පෙන්වලා තමයි කිව්වේ මේක මේක පෙන්නුවේ සාරාණ නෙමෙයි මේක ඒ පින්දුර පෙන්වුවාට පස්සෙ මම මගේ මාධ්‍ය යුනිට් එකෙන් ඇහුවා මොකද සහරන් නෙවෙයි නම් කවුද කියන්නේ මේක තමයි මේක ඇත්තටම මේකයි මේ ෆන්ක්ෂන් එක පස්ව 2017 ඔක්තෝබර් මාස පාවලුස්වනිදා ඊමානියා අරබික් කොලෙජ් කියලා තියෙනවා තිහාරි වල ඒ තිහාරි වල කොලෙජ් එකට මාව ප්‍රධාන අමුත්ත හිටියට ආරාධනා කරලා තිබුණා ඒ වෙලාවදී මම කීය උත්සවය ගත්ත පින්දුර තමයි මේක මේ පින්දුර පෙන්නලා තමයි අර මාධ්‍යෙන් කිව්වා මම සාරාණුත් එක්ක හිටියා කියලා මට චෝදනාව කෙල්ල කරා ඒ සිද්ධි දවසම එදා රෑ මට කතා කර අර මෞලවි නිස්තාර් කියන්නේ මේක සාරාණ නෙමෙයි නිස්තාර් ඒ නිස්තාර් මෞලවිතුමා කිව්වා ලියුමක් මට එවලා තියෙනවා ඒ ලියුමත් මම ඔබතුමාලට ඉදිරිපත් කරන්නම් එතුමා කියන්නේ මාව සාරාණ කියලා ඒක ස්වාමි වහන්සේ මේ මේ අදාළ මාධ්‍යෙන් නාලිකාවෙන් පෙන්නනවා මම සාරාණ නෙමෙයි මම නිස්තාර් කියලා එතුමා කියලා නිට්ටම්බෝ පොලිසියටත් කියලා පෙමිදලා දාලා තියෙනවා මම මගේ පින්දුර දාලා සහරාන් කියලා කියනවා කියලා. ඊයේ පෙරේද ගිහිල්ලා කොළඹ පොලිස් මූලස්ථානටත් ගිහිල්ලා එතුමා පෙමිදලා කරලා තියෙනවා මම සහරාන් නෙමෙයි මම නිස්තාර් කියලා. ඔබතුමාට ඉලක්කය කළාද මේ පේන විදිහට ප්‍රතික්ෂේප කරන විදිහට යම් ප්‍රහාරයක් එල්ල කරනවා චරිතඝාතනය කිරීමක්. වෙහිකල් ගන්නවා කියනවා අනිත් පැත්තේ ඉන්න තැන කියනවා. තව තැනක් මෙතන තියෙනවා අලාවුද්දීන් මහතාගේ දියණිය සහ ඔබේ මවගේ සහෝදරෙක් කියලා මේ ඔක්කොමත් සමග ඔබතුමා මේ ඒ සම්බන්ධයෙන් මොකද උත්තරයක් දෙන්න පුළුවන් මවගේ සහෝදරයෙක් මගේ අම්මාට සහෝදරෙක් නැහැ මගේ අම්මාට තව සහෝදරයෙක් කෙනෙක් හිටියා මැරුණා සහෝදරෙක් නැහැ ඒක අසත්‍ය චෝදනාවක් ඒක අදාළ මන්ත්‍රීවරයා ඉල්ල කරා ඒකත් ලොකුවට මාධ්‍යෙන් ගියා මගේ ඒ අර දෙමට කොට සිද්ධියට මෙරුණේ අලාවුද්දීන්ගේ දුව නෙමෙයි දියණිය නෙමෙයි අලාවුද්දීන්ගේ දුව නෙමෙයි අලාවුද්දීන්ගේ දුව ජීවතුන් අතර ඉන්නවා සම්බියානෝ කියලා මාත්‍යා බොරු කියලා තමයි ගින් තියන්නේ නමුත් ඒ මරාගෙන මෙරුණ බෝම්බත් එක්ක සම්බන්ධච ලේඩි කවුද කියලා මමත් දන්නේ නැහැ නමුත් මගේ අම්මාගේ සහෝදරයාගේ දුව කියලා කියපෙක අසත්‍ය චෝදනාවක් ඉතින් මේ සම්බන්ධයෙන් චරිත ඝාතනය කිරීම වැඩපිළිවෙල තිබෙන නිසා
මේ එකකටවත් විරුද්ධව නඩු අරන් නැද්ද? ඒ සම්බන්ධව මම ඉන්දරවාසී වෙලා තියෙනවා අදාළ මන්ත්‍රීවරයාට. උසාවියට මම නඩු පවරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා.